වසරකට වඩා අඩු කාලයකින් ශ්‍රී ලංකාවේ බෞද්ධයින්ට මෙන්ම ප්‍රංශ, වියට්නාම්, කාම්බෝජ, ලාවස් ආදී රටවල බෞද්ධයින්ටත් සමස්ත විශ්වයේම ජීවත් වන බෞද්ධයින්ට හිසට සෙවණක් දෙන මෙතරම් අනගි බුද්ධ මන්දිරයක් සමග සංඝාවාසයක් ඉදිකරන්නට අපේ පූජ්‍යපාද පරවාහිර චන්දරත්න නායක ස්වාමීන් වහන්සේට හැකි වූයේ කාය ශක්තිය ලැබුණේ උන්වහන්සේ සමග ඒකාත්මිකව සිටින මහා සංඝරත්නයේ උන්වහන්සේගේ නිරන්තරයෙන්ම සැප දුක සැබලන මහා සංඝරත්නයේ දායක බවතුන් ගිහි බවතුන් විශේෂයෙන්ම සඳහන් කරනවා උන්වහන්සේ කෘතඥතාපූර්වක ස්තුතියදී මාපලගම දිනානන්ද පොඩි හාමුදුරන් වහන්සේ ඒ වගේම ශ්‍රී ලංකාවේ සිට වැල්ල කුසින්න ඔලිදල්ුවේ ශ්‍රී විභූති සායම්පාදයන් වහන්සේ ඒ වගේම ප්‍රංශයේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති පූජ්‍යපාද ආචාර්ය කෝආන කෝගත්තිරි ආනන්ද සායම්පාදයන් වහන්සේ ප්‍රංශයේ බ්ලොම්මෙනිල්ලේ ජේතවනාවෝ බෞද්ධ විහාරාධිපති පූජ්‍යපාද මුණගස්සෑ ඥානිස්සර ප්‍රංශයේ ප්‍රධානාධිකරණ සංඝනායක සායම්පාදයන් වහන්සේ සමගම තිස් වසරකටත් වැඩි කාලයක් තිස්සේ උන්වහන්සේ සමග ඒකාත්මිකව සිටින පූජ්‍යපාද මහා සංඝරත්නය සමග නිරන්තරයෙන්ම යාව ජීවෝ කටයුතු කරනු ලබන ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මෙන්ම එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ආචාර්ය ආනන්ද ගුණගේ සිල්මතුන් එවැගේම බුදු පිළිම පූජාව කළ එවැගේම කරඬුව පූජා කළ සියලුම බෞද්ධ උන්වහන්සේගේ කෘතඥතාපූර්වක ස්තුතිය පුද කරනු ලබනවා අස්ගිරි පාර්ශ්වයේ මහානායක සායපාදයන් වහන්සේ සිට එදා මෙදා තුර උන්වහන්සේ ළඟම සිටි මේ උත්සව කටයුතු වලදී මහත් කාය ශක්තියක් ධෛර්යයක් සලසා දුර්ශාල කිනකුම උන්වහන්සේ කෘතඥතාපූර්වක ස්තුතිය පුද කරනු ලබනවා ඒ වගේම අපි ප්‍රාර්ථනා කරමු පරවැහැර අපේ නායක හඳුන් වහන්සේට චිර ජීවනයේ සැලසේවා තවදුරටත් සමස්ත ප්‍රජාවටම සමස්ත ලෝකයටම බෞද්ධ ලෝකයටම සේවයක් කරන්නට උන්වහන්සේට ඉදුක් නිරෝගී භාවයේ ආයුරාරෝග්‍ය සම්පත්‍ය ලැබේවා නොඅඩුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු මම අමරගුණ සීකර තුමා අරන් එන්න ඔක
මේ කාන්තිනවලගේක මේ මෙතෙන් දෙපැත්තෙන් තියන මේ පැත්ත කියලා පූජා කළා සනගහන ගැලියා තනතුත් මයින පුතේනයි කියන පැත්ත මේ ආසනය ආසනය සඳහා මුදල් පරිත්‍යාග කළ අපේ කාන්ති අධේගුණාදල මහත්මියට අතසොකම මේ ආසනය සාදු අපේ වියට්නාම් ජාතික මිස්සිය ඥාත් සදමිත් මිස්සිය ඥාත් පුවණිය ඔෆ් ලෙසෙලෙක් ප්‍රදිය මොන බුදා ඒ වගේම මෙම විහාරස්ථානයේ ධාතුන් වහන්සේට පැත්තකට ධාතුන් වහන්සේ ආතම්පත් කළ මේ ආසනය අපි කියනහඳ උතන ආසනය අපි කියනවා ඔව් ධාතුන් වහන්සේලා තම්ප උතන පොඩි ඉඳ දෙන්න ධාතුන් වහන්සේලා තම්පත් කළ තිබෙන දෛත්‍ය රාජ්‍ය ආනන්ද වහන්සේ වෙනුවෙන් කනඩු ආජ්‍ය ආනන්ද වහන්සේ වෙනුවෙන් අපේ උපරතන හාමුදුරු වැඩ ඉන්නවද අපේ උපරතන හාමුදුරු ඉන්නවද දැන් එක පොඩක් බිල් ගාතාවක් කියන්න ඕන දැන් ඔය හඳුන් කූරු ආරාමයක් ගෙන ආපු අය මේ අරන් එන්න පූජාව කිරිපිටි පූජාව අරන් එන්න පළවෙනි පූජාවන් තැම්පත් කරන්න මෙතන කවුරුත් වෙන පූජාවන් සුබදමොන්ද නිසොක්රොන් වොෆ්ල දෙවොල පුදා මේ හාමුදුරන් වහන්සේලා පොඩ්ඩක් කරුණා කළ පැත්තකට වෙලා පුළුවන් නම් උඩ තට්ටුවට වඩින්න අපි ඊළඟ පූජාවට උඩ තට්ටුවට වඩින්න හාමුදුරන් වහන්සේලා කොහොම මදා ඔක්සේ දෙෆ්ල සසෙල ලෆමි ෆමි රොයල් ද ලාඕස් madam wala kuli omba ofila wala wala sadu 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 premier pa obuda premier pa riolo ne obuda temesi sakonne sadu 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 අසංග මහත්තයා මෙහෙට එන්න පොඩ්ඩක් අසන මහත්තයත් එන්න අපේ සරත් මහත්තයත් එන්න මේ අමහත්තය ඔතුමත් එන්න මේ මල් අරන් තැම්පත් කරන්න මේ මල් අරගෙන තැම්පත් කරන්න දෙපැත්ත තැම්පත් කරන්න අරන් ආසනේ පහළ ඉඳලම මෙහෙට මේ වගේ තමයි මේව තැම්පත් කරලා වඳින්නා අක්කෝ දෙන්න ඉලාරන් ඉතින් තැම්පත් කරන්න ආ මේ තුමේ
ඒවගේම විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා මේ අවස්ථාවට ශ්‍රී ලංකාවෙන් අතිපූජ්‍ය අස්කිරි මහා නාහිමිපාණන්ට අමතරව කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝනායක ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධ ආයතනාධිපති පූජ්‍ය දිව්‍යාගායක ශ්‍රී නාහිමිපාණන් වහන්සේ සහ බෞද්ධ නාලිකාවේ සභාපති පූජ්‍ය ධර්මාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේ සහභාගී වූ බව ඇමරිකාව නියෝජනය කරමින් මේරිලෑන්ඩ් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කටුගත්තට උපරණ සුරේෂ් නගරයෙන් වැඩමවන්නට යෙදුණු අනුරුද්ධ හිමියන් වහන්සේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේකොට සීලානන්ද නාහිමියනුත් ඒ වගේම එංගලන්තයේ ඉෂ්ටම් බෞද්ධ විහාරයේ නියෝජනය කරමින් එම විහාරාධිපති මාහුරේ මංගල හිමියන් වහන්සේ මේ අවස්ථාවට සහභාගී වුණා. බුද්ධ ප්‍රතිමා වහන්සේලා සඳහා බරපැන දැරූ සියලුම පින්නතුන්ට මෙන් ධාතුන් වහන්සේලා වෙනුවෙන් කරනුවක් පූජා කර පින්නතුන් සියලු දෙනාටත් අතිපූජ්‍ය මහා සංඝරත්නය අතින් එම පූජා භාන් නිරාවරණය වීම දැකීම මහත් සතුටට හේතුවක්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැමිණි මහත් සේවයක් සපයන පූජ්‍ය මුරල්ලේ කෝවිද හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ උත්සවය වෙනුවෙන් මහත් කැපවීම කර ලංකාවේ සිටම උත්සවයට අවශ්‍ය බොහෝ දේ රැගෙන වැඩම කිරීම වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුද කළ යුතුය. En France s'est déroulé le 30 mars 2014. Le 29 mars a eu lieu la récitation des sutras pour la bénédiction de tous sur trois étages simultanément. C'est une cérémonie exceptionnelle car même au Sri Lanka, il n'a jamais été célébré de cérémonie de ce type sur trois étages à la fois. Grâce au soutien des communautés bouddhiques, laotiennes, singhalaises, vietnamiennes, cambodgiennes, chinoises, etc., nous avons accompli cette cérémonie avec succès. De grands maîtres Mahanayaka, venus spécialement du Sri Lanka, ont inspiré par leur présence spirituelle cette cérémonie unique en son genre. Environ 55 moines, plus de 25 moines venus du Sri Lanka, venus des États-Unis, de Suisse, d'Italie et du Royaume-Uni,
ont été conviés et invités à participer à cet événement de bénédiction et de bons auspices le 30 mars 2014. À l'occasion de la cérémonie du 30 mars, tous les moines se sont alignés dans la cour intérieure du temple afin d'y accomplir un pindapada à l'aide de leur bol à aumônes respectifs. Ce nouvel édifice et les activités qu'il hébergera vont permettre au Theravada en France de continuer à fleurir pour ses adeptes. L'ambassadeur du Sri Lanka en France nous a fait l'honneur de sa présence et l'ancien ambassadeur du Sri Lanka aux États-Unis, le docteur Anand Guluge, est venu spécialement faire un discours qui a ravi l'auditoire. Au rez-de-chaussée, nous avons installé un Bouddha coloré assez volumineux en position de samadhi ainsi qu'un stupa reliquaire. Tous deux acheminés en France depuis le Sri Lanka. Au premier étage, il y a une grande statue de Bouddha en Dhammacakkamudra et deux autres statues en samadhi de petite taille. Il y a aussi une bibliothèque comprenant des ouvrages en français, anglais, singalais, laotien, chinois, vietnamien et thaï. On peut aussi y consulter des ouvrages sur d'autres religions. Ceux qui veulent connaître et sont intéressés par l'enseignement du Bouddha sont tous les bienvenus au sein de notre centre bouddhique, car le monde actuel a besoin d'un message de paix, de compassion et d'harmonie tel que celui que délivre le bouddhisme toutes les corps. Amitabha